प्रश्न पोते देवनी पाठ में देवनी पाठ पलवे प्राश मुखाती सूर्या के नपट लाभ मेघने हाँ හරි එන අපි කරන දැන් කරමු නැති අය දැන්වත් ඉතින් බලාගෙන උත්තර ටික හරියට හරි උත්තර ටික බලා ගන්න කරන් දෙයක් නැහැ හරිද අකණ්ඩව පන්ති වලට එන්න ඕන ඉවරද ආ ගුඩ් ඒවල පන්ති වලට එන්න ඕනේ හොඳයි ආ ඔක්කොම කරලා ඒ විනාඩි කීපෙ වෙරි ගුඩ් මේ අකණ්ඩව පන්ති වලට එන්න ඕනේ පුතේ පන්ති මගේ ඇරුණොත් ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ මෙතෙන්ට සල්ලි දුන්නට වැඩක් නැහැ පන්ති මැකා ඇරුණොත් ඔයාට මේක අපි සතියේ පැය දෙකයිනේ කරන්නේ එතකොට ඒ සතියේම පැය දෙකටත් අදිසියවත් මගේ ඇරුණොත් ඔයාට මේක අමාරු වෙනවා හරි දැන් හැමදාම ඔය ඇබ්සර්ට් වෙන ළමයි දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා ඒ අයට මේ අපි මුදල් ගෙවුවට වැඩක් නැහැ ඒකේ ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා රයිට් එහෙනම් අපි යනවා දෙවනි පාඩමේ ඉරිගාන ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න යන්නේ හරි වෙන කතා බෑ බොහොම අවධානයෙන් කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්න 10 කො බලන්න මේකේ ප්‍රශ්න ටික කරපු ළමයා තුස්සන් දෙවනි පාඩමේ ආ එකම එක ළමයාද කරලා තියෙන්නේ හරි ෂෝක් පළවෙනි පාඩමේ ඉරිගාන ටික ඔක්කොම කරපු ළමයා තුස්සන් පළවෙනි පාඩමේ ඉරිගාන ටික දෙවෙනි පාඩම නෙමෙයි පළවෙනි පාඩමේ ආ ඒකේ පළවෙනි පාඩමේ මම නවත්තලා තියනව නේද ටික ඔක්කොම නැහනේ ඈ 100 ආයෙ නම් පළවෙනි පාඩම පෙරලා ගන්න ඒක බලමු ඒක කරලා යමු ඒක ඒක බලමු එකසිය කියන නවත්තල් තියෙන්නේ එකසිය සීන් එකසියකද කරන් තියෙන්නේ එකසියකත් හරි දාලා නෙමෙයි ආ හරි අමු එන ඕක ඉවර කරමු මේ පාඩමේ දැන් සමහර ළමයි පළවෙනි පාඩමේ ටිකවත් ඉවර කළ නැහනේ ඒකනේ වැඩි ඉතින් දැන් ඔහොම ගියොත් ඕගලන්ට බෑ මේකේ අපි 101 පත්‍රිකා වලට බෙදී ඇති පත්‍ර සහිත ශාකයේ කුමක්ද දැන් ළමයි මේ ප්‍රශ්න කරද්දී හොඳට අහගන්න අපේ දරුවෝ ප්‍රශ්න කරද්දී මේ අහන්න කොහොමද කරන්න ඕනේ උත්තරේ ගහ ගන්න එක නෙමෙයි වැඩේ තේරුණාද උත්තර නම් කොහොම ගහ ගන්න බැරිද ප්‍රශ්නේ උත්තරේ ගන්න විදිය තේරුම් ගන්න නැතුව දැන් සමහර ළමයි පුරුදු වෙලා ඉන්නවා සර් කියපු ගමන් උත්තරේ ගහ ගන්න මෙලෝ ਵਿਚාරයක් නැහැ මෙලෝ තේරුමක් නැහැ උත්තරේ ගහ ඒක වැඩක් නැහැ ඔයා දැනගන්න ඕනේ උත්තරේ ගත්ත විදිය ඒ ආයි ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් කරන්න වෙන ආම උත්තර ගහ ගන්න එක නෙමෙයි වැඩේ හරිද ඒ නිසා දැන් ඔන්න බලමු පත්‍රිකා වලට බෙදී ඇති පත්‍ර සහිත ශාකයේ කොහෙන්ද දැන් ඕගොල්ලෝ මට කියන්න හොඳ ළමයි වගේ මේ මේක පැත්තට දාන්න උත්තර පැත්තට දාන්න උත්තර පැත්තට දාන්න මට කියන්න කොස්කොලේ පත්‍රිකා වලට බෙදිලාද නැද්ද මේ 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 ඔය දැන් ඔයා වැඩ කරන්නෙත් නැහැ අරකට කරලා තිබුණ නැහැ බාගෙට ඔය චුවින්ගම් කනෝ ඒක ඇස්සේ චුවින්ගම් කන්න බෑ පන්ති ඇතුලේ දැන් කටේ තියාගෙන ඉන්න අනිත් දවසේ කිසිම ළමේ චුවින්ගම් කන්න බෑ ඇයි ඒ කන්න එපා කියන්නේ මට කමන්න නැහැ කෑවට දෙස්සට අලවනෝ මං එපා කියලා තියන්නේ දෙනවා ඊළඟ පාර වේවල් පාර කවකාගේ හරි කටේ තිබුණොත් මේ අන්තිම දවස දැන් කටේ තියාගන්න යනකොට පාරි කාරණේ මේ කොල කෑල්ලක දාලා ගිතර අරන් යන්න හරිද දැන් තියාගන්න දැන් කොහෙවත් අලවන්න යන්න එපා හරි ඔක හරි කරදර වැඩක් දැන් මට කියන්න මේ එන්න ඕනේ හැම ළමයෙන්ම මේකට සම්බන්ධ වෙන්න ඕන කිසිම ළමයෙක් වෙන වැඩ කරන්නේ නැහැ ගුටි කනවා මං වෙන වැඩ කරත් එමු දෙනවා වේවල් පාර ආගන්න මේ මේ පත්‍රයේ බෙදිලාද
කොස්වල පත්‍රය බෙදිලාද කොස්වල තනි තනි කොලයක් නේද තියෙන්නේ මේම තනි කොලයක් ඒවට අපි කියන්නේ මොන පත්‍ර කියලාද මොනවාද සරල පත්‍ර සරල පත්‍ර ඒ වුණාට අපේ ළමයි දැකලා තියනවාද සියඹලා කොලේ සියඹලා පත්‍රය මෙන්න මේම චූටි චූටි පත්‍ර ගොඩක එකතු වන්නේ නේද එතකොට ඒවට කියන්නේ ළමයි මේ වගේ චූටි චූටි පත්‍ර ගොඩාක් තිබුණොත් ඒ වගේ පත්‍රයකට කියන්නේ සංයුක්ත පත්‍රයක් කියලා මොන පත්‍රයක්ද සංයුක්ත හොඳයි මට කියන්න කතුරු මුරුංගා සංයුක්තද සරලද සංයුක්තයි නිදි කුම්බ සංයුක්තද සරලද සංයුක්තයි වද වද ශාකේ වද වද සපත්තු මල් දැකලා දෙන්න සරලයි ගස් ලැබු සරලයි ඒක හැබැයි බෙදිලා එමුණ සම්පූර්ණයෙන් බෙදිලා නැහැ මඤ්ඤොක්කා සංයුක්තද සරලද සරලයි ඒක දැන් මඤ්ඤොක්කා කොලේ ගන්නකො මඤ්ඤොක්කා කොලේ මේ මෙහෙම තියෙන්නේ ඕම මෙතනින් මේක සම්පූර්ණයෙන් බෙදුනොත් තමයි සංයුක්ත වෙන්නේ තේරුණාද ඔයගලන්ට කියන කාරණේ පැහැදිලිද ආයෙත් තෝරන්න පත්‍රිකා කා කියන්නේ මේවට මේ චූටි පත්‍ර වලට කියන්නේ මොනවද ළමයි පත්‍රිකා පෙර එහෙම බෙදිලා නැහැ කොයිල නැහැ උතරේ නිදි කුම්බා උතරේ නිදි කුම්බා ළමයි පතොක් ගහේ කොළ දැකලා තියෙනවද පතොක් ගහේ කොළ දැකලා තියෙනවද පතොක් ගහට කොළ නැහැ පතොක් ගහේ අහගන්න ළමයි පතොක් ගහේ කොළ කටු බවට පත් වෙලා තියෙනවා එක කොළයක්වත් නැහැ මොකද පතොක් හැදෙන්නේ වතුර හිඟ ප්‍රදේශවල එකක්වත් හැදෙන්නේ නැහැ කොළ නැහැ එලිම කඳ තියෙන කොළෙන් නැහැ හරි ඊළඟට යන් ක්ෂුද්‍ර ජීවීන් වාසය කරන්නේ ජලයේ පසේ වාතයේ මේ සියල්ගේ උත්තරේ හැම තැනම ඉන්නවා උත්තරේ අංක 4 උත්තරේ අංක 4 හරි උත්තරේ ගහගන්න වැරදි වුණත් හරි උත්තරේ ගහගන්න සියලුම ජීවීන් සඳහා පොදු ලක්ෂණයක් නොවන්නේ ප්‍රභාසංශ මෙමට කියන්නේ ප්‍රභාසංශ්ලේෂණය පොදු වෙන්නේ කාටද ශාකවලට ශාකවලට මම ප්‍රභාසංශ්ලේෂණය කරන්නේ නැහෙනි කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වනුයේ පුළුවන් නම් කියන්න නෑ මට කිය මට කියන්න ඔයා පුතේ මෙයා ගන්න මම ඕගලන්ට බට දුන්නා නල දුන්නා ඔක කරාද මේ කරානේ මොනවද ඒ නලයට මං දාලා දුන්නේ ඕගලන්ට ආ ගුඩ් අවර්ණ හුණු දියර හැබැයි මේකේ දාලා තියනවාද ඒ නම නෑ එනම් මතක තියාගන්න අවර්ණ හුණු දියර වල රසායනික නම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න මෙයා ඒක මතක තියාගන්න ඕන යටින් ලියන්න මේ උඩින් ලියා ඇතින් ලියා ගන්න අවර්ණ හුණු දියර අවර්ණ හුණු දියර වල රසායනික නම තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඔන්න එනම් ඔයාලට අලුතේ පටන් කරන්න එක තන තියෙනවා අවර්ණ හුණු දියර වලට කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා විද්‍යාවේදී හරිද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඊළඟ එක සතුන්ට පොදු ලක්ෂණයක් නොවන්නේ තැනින් තැනට යන්න පුළුවන් සතුන්ට සොයම් පෝෂී නම් වෙන්නේ නෑ සත්තු තුන පාඩමද ඔව් අපි බලමු මේක ටික කරලා තුන්වෙනි පාඩමේ ටිකක් කරමු ඊට පස්සේ 106 106 ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රයෝජනයක් නොවන්නේ කැලිකසර දිරාපත් කිරීම පුතේ අපේ ගෙවල් වල තියෙන කැලිකසල මැරි කවුද මේ ජීර්ණ යනකොට කුළු දෙන්නෙක් ඉන්නවා කූඩුවක් ඉඳලා තිබුණා ඔසක් කරර ආපු ගාම පියාඹන්නත් බෑ බාගෙට ඇදිච්චෝ දෙඩ ගියා අපේ
මේ මරණද කැලිකසල එකතු වුණොත් ඒක ප්‍රශ්නයක්. මම තමයි ලංකාවේ ලොකුම කැලිකසල කම්පැනිියේ වැඩ කරපු එකම ගුරුවර. ලංකාවේ ලොකුම කැලිකසල එකතු කරපු කම්පැනිිය මේ බර්න්ස් කියලා කම්පැනියක්. අපි මොකද කරන්නේ කැලිකසල ගෙනල්ල. කැලිකසල ගෙනල්ල ඒකේ වෙන් කරනවා ළමයි මොනවද? වීදුරු, ප්ලාස්ටික්, කඩදාසි, පොල්කටු වෙන් කරලා අන්තිමට ඉතුරු වෙනවා දිරාපත්වන ඒවා. ඒවයි මොනවද හදන්නේ? කොම්පෝස්ට් පෝර හැදුවා. ටොන් ගාණක් හදනවා මාසෙට කොම්පෝස්ට් පෝර. පෑදිලෝගරට කියන කාරණේ. එතකොට කවුද අපිට මේ කොම්පෝස්ට් පෝර ටික හදන්නේ? ශුද්‍ර ජීවීනේ කැලිකසල දිරාපත් කරන්නේ ශුද්‍ර ජීවීන්. හරිද? එහෙනම් ඒක එයාගේ ප්‍රයෝජනයක්. අපේ ගහන්නේ නොවන්නේ. යෝගට් චීස් කිරියාහාර නිෂ්පාදනය ශුද්‍ර ජීවීන් ඕනේද නැද්ද? ඕනේ ඕනේ. යෝගට් හදන්නේ ශුද්‍ර ජීවීන් පාවිච්චි කළා තමයි. කොහු කර්මාන්තයේදී කොහු ලබා ගැනීම ශුද්‍ර ජීවීන් ඕනේ. හැබැයි ආහාර නරක් කරන එක අපිට ප්‍රයෝජනයක්ද අපිට කරදරයක්? කරදරයක්. එහෙනම් උත්තරේ අංක 4. ආහාර නරක් කිරීම. ආහාර නරක් කරන එක අපිට කරදරයක්ද? ප්‍රභා සංශ්ලේෂණය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනෙන්නේ මොනවද? ප්‍රභා සංශ්ලේෂණය අමුද්‍රව්‍ය නෑ. හොඳට අහගන්න මෙයාට අපේ දරුවෝ. ශක්තියක් කියන්නේ ද්‍රව්‍යයක් නෙවෙයි. ශක්තිය ගන්න බෑ. අමුද්‍රව්‍ය ප්‍රභාෂණයට ද්‍රව්‍ය දෙකයි ඕනේ. කාබන් ඩයොක්සයිඩ්යි ජලය. ඒවත් විතරයි අමුද්‍රව්‍යයි. හොඳට මතකද? හොඳ ගැටලු ඈ. ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍ය මතක තියා ගන්න. අමුද්‍රව්‍ය දෙකයි. සූර්ය ශක්තිය ඕනේ තමයි. ඒක අමුද්‍රව්‍යයක් නෙමෙයි. හරිත ප්‍රද ඕනේ තමයි අමුද්‍රව්‍ය. ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍ය දෙකයි තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් වායුව සහ. හොඳට අහගන්න මේවා. රයිට්. ඊළඟ ශාකෝල වර්ධනය මැනීම සඳහා යොදා ගන්න ලබන උපකරණේ වෘත්තිමානෙ මං කියලා දුන්නනේ. ඒක වැඩ කරන විදිය කියලා දුන්නනේ. මට එක මේක ප්‍රැක්ටිකල් නෑ ඔයගලන්ට කියලා දෙන්න බැරි වුණේ අර ලයිට් පලේකින් චුට්ට ජීවීන් වෙන් කරන එක විතරයි මං කියලා දුන්නේ නැත්තේ. අපි එදා බැලුව අපිට බලන්න බැරි වුණානේ. අපි ඒක බලමු නිවාඩු කාලේ දවසක. උදේ වරුවක් දා ගන්න පුළුවන් නේද පන්ති? පොයේ දවස කවදද? පොයේට ඔගොල්ලෝ සිල් ගන්න යන්නේ නැද්ද? යනවා. හරි ඒක බලමු. ඉස්සරහට බලමු. තාම තියෙනවා යාගේ වතුර එක නම් තාම තියෙනවා. හරි. පොයේ දවස සාමාන්‍ය මම පන්දි නම් කරන්නේ නැහැ. හරි අප බලමු. ඊළඟ වැඩයක්. කොෂාකය හා ගවය අතර ඇති මූලික වෙනස්කමක් වන්නේ කොෂාකය පමණක් මොනවා කරනවා? ස්වයං පෝෂී වීම. කොෂාකය ගවයට බෑ තමන්ට ඕන ආහාර තමන්ම හදාගන්න. ගවයට බෑ තමන්ට ඕන ආහාර තමන්ටම හදාගන්න. ඊළඟට ජීවීන් පමණක් අඩංගු වන්නේ කුමන පිළිතුරේද? මට කියන්න පළවෙනි එකේ උත්තරේ ගන්න බැරි ඇයි? වීදුරු තියෙන නිසා. දෙවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ දෙක තමයි. උත්තරේ දෙක. හතු කියන්නේ ජීවියෙක්, ඉරවා කියන්නේ ජීවියෙක්, මුම්බීජ කියන්නේ ජීවියෙක්. උත්තරේ දෙක. අප අවට පරිසරයේ වෙසෙන සතුන් සියල්ලම ඍජුව හෝ වක්‍රව කවුරු මත යැපෙනවද? ශාක මත යැපේ. ඍජුව හෝ වක්‍රව ශාක මත යැපේ. පුළුවන් නම් කියන්න ඍජු සතු දෙන්නේ. ගවයා, එළුවා, එළදෙන, ඉරා වක්‍රව යැපෙන දෙන්නේ කියන්නේ. සිංහයා, කුකුස්සා, සර්පය, කොටියා, චීට, සිංහයා. රයිට්. ඊළඟකට යන්න. 112. හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි මේ ජීවීන්ගේ කවර ක්‍රියාවලියකට අදාළ වේද? ප්‍රභා සංශ්ලේෂණය මොකටද අදාළ වෙන්නේ? පෝෂණය. ආහාර හදා ගන්න එකනේ කරන්නේ. ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ ගහට හදා ගන්නවා. වර්ධනය අසීමිතව සිදුවන ජීවියා වන්නේ. පුතේ වර්ධනයේ සීමාවක් නැත්තේ කාටද? ශාකවලට. කළුවර ශාක. ශාක සත්තුන්ට වර්ධනයේ සීමාවක් ඇත. ශාකවලට වර්ධනයේ සීමාවක් නැත. නොගැලපෙන සම්බන්ධය ඇති පිළිතුර තෝරන්න. සමනලයා උරා බීම, මදුරුවා විද උරා බීම, බල්ලා විකා ගිලීම. නයා විකා ගිලීම නෙවෙයි නොවිකා ගිලීම. නයාට ඉස්සරහ දත් දෙක අර විස දළ දෙක විතරයි තියෙන්නේ. ඒක කන්න නෙවෙයි පාවිච්චි කරන්නේ. ගොදුර අඩපණ කරන්නේ. 115. සරත් කුඩා හිස් ප්ලාස්ටික් ගම් බෝතලයකට ජලය පමණක් ජලය අඩක් පමණ දමා ජලකඳ සිර උස් පහත් කරමින් බෝතලයේ කටට මෝත බා පිපිනලාදී. ළමුන් සැවොම ඒ දෙස හැරී බැලුවේ පහත වූ කුමන සතෙකුගේ කටහඬ සමාන අඩ ඇසුණ නිසාද?
ප්‍රශ්න නිකන් මෝඩ ප්‍රශ්න ඔහාගේ. ඔගොල්ලෝ කාගේ දැන් අපුටගේ සද්ද නෙමෙයි කොහා අපුටගේ නිකන් ජරා අහනක් නැති ඒක ඒක ඉතරම් හොඳ ප්‍රශ්නයක් නේ. හරි ඊළඟ හය ශ්‍රේණියේ සිසුන් කීප දෙනෙකු පත්තෑ හා ගැඩවිලා දෙබිදුන් සූචියක් ඇසුරෙන් වෙන් කිරීමට යොදාගත් ලක්ෂණ කීපයක් දැක්වේ. කාවද ළමයි ඉන්නේ පත්තෑයයි? පත්තෑයයි කවුද? ගැඩවිලයි. මේ දෙනා වෙන් මේ දෙන්න වෙන් කරන්න වඩාත් සුදුසු ලක්ෂණ යුගල මොකක්ද? මුඛයක් ඇත මුඛයක් නැත දෙන්නටම මුඛයක් තියෙනවා. බහුපාද නොවේ බහුපාද වේ. සමතෙත වේ සමසෙත තෙත නොවේ සමතෙත වේ. පසතුල ජීවත් වේ පසතුල ජීවත් වේ. මොකද්ද ඇයිතන හොඳම එක? හොඳම එක දෙක. හොඳට බාහිරින් පේන තියෙන ලක්ෂණේ ගන්න ඕන. බාහිරින් හොඳට පේන තියෙන ලක්ෂණේ ගන්න ඕන. බහුපාද නොවේ බහුපාද වේ. බයික පොඩි අවුලකුත් තියෙනවා. පොඩකින් පොඩකින් ඉන්න ඉන්න පොඩකින් කීප දෙනෙක් පත්තය හා ගැඩවිලා දෙබුන් සූචියකට වෙන් කරගෙන ලොද ඉන් වඩා සුදු ලක්ෂණ යුගල පිළිවෙලින් නැත්තේ කුමන පිළිතුරේද? පිළිවෙලින් නැත්තේ කුමන පිළිතුරේද? එමුණොත් ගන්න බෑ. ඉන්න චුට්ටක් මේ ඒක කියනවා නේද? ඒක කියනවා නේද මේ පුතේ මොකද කියන්නේ? පිළිවෙලින් නැත්තේ කුමන පිළිතුරේදනේ? එතකොට ඉස්සෙල්ලා එන්න ඕනේ කාගේ ලක්ෂණයද? පත්තෑයගේ ලක්ෂණේ. බහුපාද නොවේන වෙන එක නේද? බහුපාද වේනේ නේද? ඒ වුණොත් ගන්න වෙන්නේ මොකද්ද? හතර බෑ පසතුල ජීවත් දෙන්නම් පසේ ඉන්නවා. දෙන්නම්. සමතෙත නොවේ සමතෙතේ කියන එක තමයි ගන්න. මේක ගන්න බෑ මොකද පිළිවෙලින් කියලා පදයක් දාලා තියෙනවා. පිළිවෙලින් කියලා පදයක් දාලා තියෙනවා. ස්වයංපෝෂී ජීවියෙකු වන්නේ කවුද? ස්වයංපෝෂියා කවුද? ශාක. ඌඩලු ශාකේ. ශාකනේ අපි දන්න ස්වයංපෝෂී ඉන්නේ නේද? එක ශාක හා සත්වයන් දෙවර්ගයේම ආහාරයට ගන්නා සතුන් කවුද? සර්වභක්ෂක. සර්වභක්ෂක. එවලේසි 119 ක්ෂුත්‍ර ජීවි නිරීක්ෂණයට යොදාගත හැකි උපකරණයක් වන්නේ මොකක්ද? සංයුක්ත අන්වීක්ෂය. මොකද එකම එකයි ඔකත් එකයි හරිනේ. 120 බලන්න ජීවීන් තුළ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. දැන් මේ පේපර් එකේ තහලා තිබුණා. මොකද්ද ජීවීන් තුළ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය? ශ්වසනය. ශ්වසනය. ජීවීන් තුළ ශක්තිය නිපදවන ක්‍රියාවලිය කියන්නේ ශ්වසනය. ශ්වසනය. ඊළඟට 121 කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීමට භාවිතාවට ගනුයේ කවුද? අවර්ණ හුණු දියර. දැන් බලමු අපේ ළමයිට මතකද කියලා එයාගේ විද්‍යාත්මක නම රසායනික නම මත. සයි එපා ලියමු එතන පොඩ්ඩක් ඒක. එතන ලියන්න පුතේ. එතන ඉඩ තියනවා නේද? අලියන් මෙහෙම ලියන්න. උරුදු වෙනත් එක ලියන්න. කැල්සියම් හයිඩ්‍රොක් සයිඩ්. උරුදු වෙනත් එක ලියන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට ලියනකොට හරි පොඩ්ඩක් ඔලුවට යන්නේ නේද? හුණු දියරවල රසායන විද්‍යාත්මක නම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ලක්ෂ ළමයි මේවා හැම එකම පාඩම් කරලා ලකුණු 100 100 ගන්න පුළුවන් අනිවාර්යයෙන්. මම දන්නවා ෆස්ට් ටර්ම් පුළුවන්. චුට්ටයි තියෙන්නේ. මේ හැම පාඩමම කරලා ගියොත් ප්‍රශ්න පොත සම්පූර්ණයෙන් කරලා ගියොත් ඔයාට එක ලකුණක් අඩු වෙන්නේ නැහැ. අනිවාර්යෙන්. රයිට්. ඊළඟට අපි යනවා ඊළඟ එක. ස්වයංපෝෂී ජීවියෙකු වන්නේ. අපි දන්නවා හැමතිස්සෙම ස්වයංපෝෂී කියන්නේ ශාක. කවුද? අඹගස. අඹගස. ස්වයංපෝෂීක වෙන හැමතිස්සම ශාක. ප්‍රභා සංශ්ලේෂණයේදී සිදු නොවන ක්‍රියාවලිය මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් ශක්තිය පිට කරන්නේ. ප්‍රභා සංශ්ලේෂණයේදී මොකද කරන්නේ? ශක්තිය උරා ගන්නවා නේද? මොකද ශක්තිය උරා ගන්නේ? නෑ 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 නෑ. අයියෝ වැරදීනේ.
මොන ශක්තියද උරා ගන්න? ප්‍රභා සංශ්ලේෂණයට මොන ශක්තියද උරා ගන්න? ජලය කියන්නේ ශක්තියක් නෙවෙයි, සූර්ය ශක්තිය උරා ගන්න. දැන් මේක මොකද්ද? ශක්තිය උරා ගන්නේද ශක්තිය පිට වේද? දැන් මේක මොකද්ද කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණයේදී ශක්තිය පිට වෙනවද උරා ගන්නවද? එහෙනම් මේක නේද සිදු නොවන ක්‍රියාවලිය. අනිත් ඔක්කොම වෙනවනේ. කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. ඔක්සිජන් වායුව පිට කරනවා. ජලය උරා ගන්නවා. ශක්තිය පිට කරන්නේ නැහැ. ශක්තිය උරා ගන්නවා. ජීව ක්‍රියාවක් වන සංචරණයේ යනුවෙන් අදහස් වන්නේ ඔබ මොබ යාමයි. එහා මෙහා යන්නේ. සංචරණය කියන්නේ ඔබ මොබ යාම. ඔබ මොබ. මෙම රූපයේ සදාන උපකරණ අපි හැමෝම දන්නවා වෘත්ති. එද මේවා නම් බැරි වෙන්න බෑ හොඳේ. කරලා 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 ප්‍රශ්නම කීයද? 200 කීයක් තියෙනවද? 50 ගානක්ද කොහෙද තියෙනව නේද? ආ 70 ගානක්ද කොහෙද තියෙනනේ? කීයක් තියෙනව කොහොමද? ඉරි ගාන ප්‍රශ්න 157ක් තියෙන. 157ම දැන් අද කරමු. දැන් මෙච්චර කළාත් බැරි නම් ඒ ළමයා ඇත්තටම වැඩක් නැහැ. මෙච්චර කළාත් ඒ කියන්නේ අවධානයෙන් ඉඳලා නැහැ. ඕගලන්ට පැය දෙකයි මුළු සතියෙම තියෙනේ. පැය දෙක ඇවිල්ලා හොඳ අවධානයෙන් ඉඳලා කොහොම හරි දෙමව්පියන්ගේ සිත් සතුටු කරන්න ඕනේ. ඔයාට විද්‍යාවට 100න් 100 ගත්තොත් අම්මගේ තාත්තගේ හිත සතුටු වෙන්නේ නැද්ද? පට්ට සතුටුයි. ඒගොල්ලන්ට හෙන්න ආසයි තේ. ඔයා මොනවා හරි ඉල්ලුවොත් ඒකත් අරන්. අපිට සතුටුයි. දැන් තමයි එලකේ සර් මට 100න් 100යි සර් ඉස්කෝලේ වැඩිම ලකුණු මට. එහෙම ගවම අපිට මාර සන්තෝෂයි. තේරුණා? ඔයා ගන්න ඕනේ. පිටියයි වගේ ළමයි මේ පාරත් ඉන්නෝ. මෙතරත් ඇති ෂුවර් එකට ඔය ඔය 100 100 ගනි හොඳට ප්‍රශ්න ටික කරන්න අපිත් එක පැය දෙක හොඳට මේ ඇවිල්ලත් මේ පැය දෙකට කාලා කන්න විදියට කතා කර කර දඟලන්න නැතුව වැඩේ කරනවට පුළුවන් අනිවාර්යෙන් පුළුවන් මතක තියාගන්න ආස නැද්ද එහෙම වැඩිම ලකුණු ගන්න සෙක්ෂන් එකේම අතවාස 6 6 වසරේ ඔක්කොගේම මුළු පන්ති ඔක්කොගේම වැඩිම ලකුණු ඔයාට 100 100 ගත්ත කියන්නේ වානේ වැඩිම ලකුණු ඒක තියාගන්න අපේ පන්ති වල ඉන්න එහෙම බෑම බෑ එක ළමෙක් ඉන්නෝ ඒ ළමයාට හැම විෂයයකම 100 100. දැන් මේ පාර විතර පොඩ්ඩක් අඩු වෙලා තිබුණා. එයා තමයි ඒ ළමේ නාලන්දේ මේ පාර දැන් 8 වසරේ නාලන්ද. ආනන්දේ ආනන්ද. ආනන්දේද නාලන්දේද මම. හැමදාම සෙක්ෂන් ෆස්ට්. ගැටේ. දන්නවද? ආන් ඒ වගේ තමයි. ඒවා එයා වගේ ඕගලන්ටත් බැරිද? පුළුවන්. ඒත් ළමේ කෝගලොත් ළමේ. හරි දානගේ ඔයා මොකද නාලන්දේ දානන්ද ආනන්දනේ පාරමීටර ඇයි ඕගලන්ට බැරිද පුළුවන් ඇයි තී ඕගලන්ට තේ මොලේමයි ඒ S දෙකමයි ඒ විදිහටම තියෙන්නේ ඒ අයෝ අතර වෙනස මොකද එයා මහන්සි වෙනවා ඔයා මහන්සි වෙන්නේ නැහැ ඒ තරම් එතකොට ඔයාට බෑ තේරුණා හරි ඊළඟ යන් ස්වයංපෝෂී ජීවියෙකු වන්නේ හැමතිස්සෙම ස්වයංපෝෂීෙන් නම් ගහක් වෙන්න ඕනේ අඹ ගස ශාකභක්ෂක සතුන් පමණක් ඇති හාණ්ඩේ දෝරන් කපුට සර්වභක්ෂක නිසා පළවෙනි එක ගන්න බෑ. හරකා කපුට ගයින් එකක් ගන්න බෑ. කපුට ඕන දහජරාවක් කනවනේ. එතකොට ඌ සර්වභක්ෂක. සමනලයා හරකා ගෙම්බ බෑ. ගෙම්බ මොන జాතියද? ගෙම්බ මොන භක්ෂක? මාංශ භක්ෂක නැත්තම් කෘමි භක්ෂක. එහෙනම් මීමැස්සා සමනලයා හරකා. මීමැස්සයි සමනලයා මොනවද ආහාර විදිහට ගන්න? මීමැස්සයි සමනලයා මොනවද ආහාරද? පැන්. 128 ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධයෙන් වගන්ති කීපයක් පාත දී ඇත. ශාක තුල සිදුවේ හරිනේ ප්‍රභා සංශ්ලේෂණය ශාක අවුලක් නැක හරි. වෙනත් ජීවීන්ට ආහාර ලැබේ හරි. වායුගෝලයට ඔක්සිජන් ලැබේ හරි. කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරයිද උරා ගනී. එතන මේක වැරදීනේ එන මොකද්ද? ඒ බී ඩී එම් උත්තරයක් තියනවද? නෑ නේ මුතර. සී නෑනේ. ශාක තුල සිදුවේ හරි මෙත් ජීවිත ආහාර ලැබේ හරි. කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරයි කියන එක වැරදි. පිට කරන්නේ නෑනේ උරා ගන්න ඕනේ වායු ගෝලයට ඔක්සිජන් ලැබේ කියන එක හරි. එතකොට මේකේ උත්තරයක් නෑනේ. උත්තරයක් නෑනේ. එහෙනම් මේක හදා ගන්න උත්තරයක් ගමු. A B C කියන එක හදා ගන්න A B D කියන එක. ඔයි ප්‍රශ්න මේක ABD කියලා හදාගන්න. උත්තරේ දෙවෙනි එක හදාගන්න. ඒතකොට ඔක්කොගේ මේක උත්තරේ. ඒකේ උත්තරයක් ගන්න බෑ.
ආරක්ෂණ ක්ලාස්. වෙන දවසක් ගන්න මේ වැඩි සත්‍යයක් නිසා තමයි මම ළමයි කෙනෙක්ව ආජෙක්ට කරන්නේ. මොකද ඒ ළමයි තවත් ටෑග් එකක් තමයි 15 ගන්න. 15 පහ ඊළඟ දින සම්ද දවස් දෙක ෆුල් ටයිම් යනවා. හතර පුරවන්න නම් ලොකු දවස් පොඩි අරින්. වන්න. අපි ඒ පොල් එක දවසම කරන්නේ ඒකයි මම ළමයිට ෆැමිලි 15 දෙනෙක් නැත්නම් ඉන්නේ මොකද මම. අපිත් ගම්වල යන ආසයි වැඩේදී. තමයිගේ පැත්තෙන් බලලා තමයි මොකද දැන් පටන් ගත්තේ තම ඔය පටන් ගත්තේ පරක් වෙලානේ ඒකයි හැබැයි මෙහෙම දෙයක් ඔප්ෂන් එකක් තියෙනවා මේක ඔන්ලයින් තියෙන නිසා රෙකෝඩින් එකෙන් ගන්න පුළුවන් හැබැයි ඒකේ තරම් සාර්ථක වැඩක් නෙමෙයි ළමයා පන්ති ඉන්නකම තමයි වඩාත් ඕන හරි දැන් එන්න ඊළඟ එක ඈ අඟලන්නේ ඔය කැටාරෝ මේවා හරවන්නේ නැහැ මෙහි ප්‍රභා සංශ්ලේෂණයේදී හා ප්‍රභා සංශ්ලේෂණයේදී හා ශ්වසනයේදී තනිකර පාඩම ඉන්න ඕනේ අර පැය දෙක ප්‍රභා සංශ්ලේෂණයේදී හා ශ්වසනයේදී ප්‍රයෝජනට ගනු ලබන වායු අනුපිළිවෙලෙන් දැක්වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයට ඕන වායුව කවුද CO2 ශ්වසන කරන වායුව O2 ඔක්සිජන් එතකොට පිළිවෙලින් කියන්න ඕනේ අනුපිළිවෙලින් ඉස්සෙල්ලා කියන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ ඔක්සිජන් උත්තරේ 3 උත්තරේ 3 උත්තරේ 3 ඊළඟට 30 130 පහත සඳහන් සතුන් අතරින් සර්වභක්ෂක සතුන් පමණක් අඩංගු පිළිතුරු කුමක්ද හැමදේම කණෙවුන් කවුද අපුටා පුරා මිනිසා අපි තෝන දහ ජරාවක් කනවන් තින්නේ අපුටා ඌරා මිනිසා තව ළමයි ඔගොල්ලෝ දන්නවද කැරපොත්ත කියන්නේ සර්වභක්ෂක සතෙක් හරිද කැරපොත්ත සර්වභක්ෂකෙක් හොඳේ ඔන්න නිකන් මතක තියාගන්න රයිට් වලා ඊළඟ එකට එන්න මෙහෙම ඒ සියලුම ජීවීන්ට පොදු ලක්ෂණයක හැම ජීවියෙම උදේ මට කියන්න ප්‍රභා සංශ්ලේෂණය හැම ජීවියෙම පෙන්වන්නේ නැහැ සංචරණය ජීවිත කාලය පුරාම වර්ධනය වෙන කවුද එන උත්තරේ ශ්වසනයේ මෙලෝ යකෙකුට ඉන්න බෑ මැරෙනවා ශ්වසනයේ හැම ජීවියෙක්ම කරන්න ඕන භෞමික ජලජ කඩලාන වෙරළබඩ යන අනුපිළිවෙලට ශාක නිදසුන් දක්වා ඇත්තේ ඉස්සෙල්ලාම අපේ ළමයි කියන්න තම පුතේ කියන්න භෞමික කියන්නේ ගොඩබිම හරිද ජලජ ශාක කියන්නේ වතුර යදෙන ඒවා. කඩලාන කියන්නේ කඩලාන පරිසර යදෙන ඒවා වෙරළබඩ ශාක. දැන් තෝරමු. අඹ භෞමිකයි. බිම් තඹුරු කියන්නේ ළමයි ජලජ නෙවෙයි වෙරළබඩ ගහ. ඔයා ගීන් තියනද? මූදු වෙරළේ රැල්ල පා ගන්න ගීන් තියනවද? දැකලා තියනවද? බිම් තඹුරු දැකලා තියනවද? බිම දිගේ යන දම්පාට මලක් පිපෙන බි ඔන්නට තියනවා. දම්පාට මල් පිපෙන බිම් තඹුරු. මට රූපයක් දාන්න දාලා නැහැනේ දාලා නැහැ. හරිද? එතකොට භෞමික ශාකයේ විදිහට ගන්න පුළුවන් ඇත්තටම කවුද අඹ ජලජ ශාකයේ විදිහට ගන්න පුළුවන් වැලිස් නේරියා දැකලා තියෙනවද වැලිස් නේරියා උතේ වැලිස් නේරියා දැකලා තියෙනවද මාළු ටැංකිය වල මේම පටියක් වගේ ඔන්නම පටි පටි වගේ ගස් జాතියක් දැකලා තියෙනවද කොළපාට වැලිස් නේරියා ඕනතරම් තියෙනවා ළමයි මෙන්න මේ මේ මහා ඇලේ තියෙනවා මේ ඇල තියෙන්නේ දෙකක් 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 ඕගොල්ලෝ දන්නවද මෙතන ජාමා කියලා ෆුඩ් සිටියක් තියෙනවා එතන එහා පැත්තේ ඇලක් තියෙනවා වතුරේ ආ ඒ ඇලට පොඩ්ඩක් මෙහෙම දාලා බලන්න ඕන තරම් වෙලස් නිරියත් ඈදිලා ඈදිලා ඕන තරම් තියෙනවා මේ දවස්වල හැබැයි හරි මොකද්ද පැම්මක් ගන්නෝ සුද්ධ කළා දන්නේ තියෙනවා අමාර විදිහට තියෙනවා වෙලස් නිරියා කියන්නේ පටි පටි කොළපාට ගහක් හරිද එතකොට ඒක ඇදෙන්නේ වතුරේ කඩලාන ශාකේ තමයි කිරල කෝ බලන්න මට අතුස්සන්න බලන්න කිරල බීම බීලා තියෙන ළමයි කිරල කිරල ජූස් පීලා තියෙන ළමයි අඩේ කවුරුවත් නැහැ කිරල ගහේ ගෙඩි හැදෙනවා ඒ ගෙඩි හොඳට ආරලා දියුල් වගේ හදන්න පුළුවන් හරිම රසයි කිරල බීම කවුරුවත් පීලා නැද්ද
अयो बोलने पे आउ सैड आउ सैड पीला बालन यार वेरल बड़े क्या मगाते पीन तांबुरु आ दें दें इन उत्तरे पहले नहीं का अंबा वेन्नो ने देवनी एक बैलिस्टेरिया वेन्नो ने तुंगे नहीं एक किरला वेन्नो ने इलागे का पीन तांबुरु वेन्नो आतर उत्तरे आतर दें मैं वाके प्रश्न या करन टिकाप के लाया नो पेनो ने द पहला बाल लगाने पे उत्तरे इलावा तीस्तुना ये भी असर नोपेन जीवी ने बना ले थी शूद्र जीवी इधर बात से एक ऐसी तीस सदै आदा आप ही आदम एक ही रहे इरिगांटे ये वर्ग कल दाम पितरु पाल कल जाले साल पे आक संयुक्त अन्वेषण निरीक्षण एक कल विट देखी है कि वड़ा आदम इट तीन जीविया पैरामीसी है अबे आप ही डे बलागार ने तामा पैरियुना पैरामीसी है कितने आदम पैरामीसी है දැක්කේ නැද්ද මටත් අපි අපේ එකේ හිටියේ නේ අපිට බලන්න හම්බුනේ චූටි ඊළඟ එක පුතේ බෑ කතා බෑ කතා බෑ උනේ සම්පූර්ණ අවධානය දෙන්න ඕනේ මේ වැඩේට ඈ පොඩි පන් දැන් මේ දන්නවද ඔයගොල්ලෝ පොඩි පන්ති වල ඉඳලා පුරුදු වුණොත් ඉගෙන ගන්න එකට හරියට ඇහුම්කන් දීලා ඉගෙන ගන්න ඒ ළමයා ගොඩ එහෙම නැති වුණොත් දැන් මම මේ අද ගියා අද මම වැඩ බාර ගත්තනේ නැගිනේර ඇරවල ධර්මපාලේ ඒක සමහර පන්ති වල ළමයි කියන දේ ආන් ඉන්නේ 10 11 10 තමාර අය මෙන්න මේ අරේ මේ බලවල ඉන්න පුළුවන් ද ඉගෙන ගන්න බෑ මම කියනවා බෝඩ් එකේ මම උගන්වනවා ඒක මේ කර කර වෙන මොනවද බලන්න හරිද මම ඉතින් පළවෙනි දවසේ සා කර ඇරලා හිටියා කන පැලෙන් දෙයක් දෙන්න යුතුනා අම්මලා නේද ඉස්කෝලේ ඉන්නේ පව් අර දෙමව්වේ උදේ පාන්දර නැගිටලා බට්ටික උයලා ඔක්කොම කරලා ඈ නේද ඉතින් ඒකට හරියන්නේ ඉගෙන ගන්න බෑ අපේ ළමයි නේද? ඕගොල්ලෝ දන්නේ දෙමව්පියන්ට ඕගොල්ලන්ගේ ලකුණු හොඳ මට්ටමක තියෙන තරම් සතුටක් තවත්ද? ඔයා පන්තියේ පළවෙනියා වුණොත් කියන කිව්වොත් එම අම්මා තාත්තට ඒ වඩා ඊට වඩා සතුටක් නේද? ඒක කරන්නේ ඕගොල්ලෝ පළවෙනි වාරේ ඉඳලා. දැන් ඕගොල්ලෝ අලුතෙන්ම 6 වසරට අලුත් ඉස්කෝලේ ගියපු ළමයි ඉන්නවනේ මෙතන නේද? ඒක හරියට කරන්න ඕනේ ඈ. හා. අවර්ණ උණු තියර කිරිපාට වායුවකි. කිරිපාටට කාබන් ඩයොක්සයිඩ් වෘද්ධිමානයේ නම් වන උපකරණය මගින් මැනෙන ජීවි ලක්ෂණය වන්නේ මොකද්ද ජීවින්ගේ වර්ධනය දැන් මම ඈඩ් කරනවා ළමයි දෙන්නෙක් විතර ඉන්නවා කතා කර ඈඩ් කරනවා මම තව ඉන්න පොඩි වෙලාවයි බලන්නේ අන්න අරයට දානවා එක එක කෙලවර බෑ මේ වැඩේ කරා ශුද්ධ ජීවින් මගින් ගනු ලබන ප්‍රයෝජනයක් නොවන් ජලය කොළපැහැ කරවීම අය වතුර කොළපාට කරාම මොකද කියන්නේ වතුර බොන්න පුළුවන්ද බෑ සතුන්ට ඉන්න පුළුවන්ද අමාරුයි හා ඉතින් ජලයේ කොළප ඔයාලා දන්නවද ඒකට නමකුත් කියන මම මේ නිකන් කියන්නේ මෙතන කවුරුත් ෂුවර් එකට මේක නම නම් දන්නේ නැහැ අනිවාර්යයෙන්ම වැවක වතුර පෙර වැවගේ දැකලා තියෙනවා හරි සුවඳයි නේ නැන්දයි මොන පාටද වතුර කොළඹ කොළ පාටයි ඔයාලා දන්නවද ඒකට කියනවා විද්‍යාවේදී සුපෝෂණය යම් කිසි තැනක වතුර ඒ වගේ කොළම කොළ පාටනොත් ඒ ක්‍රියාවලට මොකද කියන්නේ සුපෝෂණ යූට්‍රිෆිකේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා ඕගොල්ලන්ට ලොකු පන්ති වලදී ඒක උගන්වන්න තියෙනවා මොකද්ද වචනේ සුපෝෂණේ දැන් නිකන් දැනගත්තට කමන්නේ නිකන් වචනයක් දැනගත්තට කමන්නේ ඔව් ඒකත් ගඳයි නෑ මේ වතුර කොළ නෑ නේද ඒක කොළ පාට වතුර නෙමෙයි තියෙන්නේ මොන නිකන් සුවඳයි ඔය මට සුවඳයි ආ ඊළඟ එක එන්න පා එන්න ඔව් ඇයි සුපෝෂණය ඇහිලා දිනවද? ආ හොඳයි. ඔ මේ ප්‍රශ්න මොකද? මේ දැක්කන පත්‍ර ගැන කිය ඔක්කොටම කලින් අපේ ළමයි කියන්නේ. දෙන්නකින් වරද්දන්න බෑ. හොඳයි අයි නෝ ටොකු. මේ දෙකෙන් සංයුක්ත පත්‍රයේ ඒද බීද? බී. සරල පත්‍රයේ ඒ. අපි බලමු උත්තරේ. ඒ සරල පත්‍රයක් වන අතර කොටස් වල පවති. කොස් වල පවති. හරි නේද? ඒ සරල පත්‍රයක් වන අතර කොස් වල පවති. ඒක හරිනේ. බලමු බී බී පත්‍රයේ සංයුක්ත පත්‍රයක් වන අතර මුරුංගාවල පවතී ඒකත් හරි මුරුංගාවල තියෙන සංයුක්ත පත්‍ර ඒවල නාරටි දැලක් ලෙස පවතී ඒකත් හරි නේ ආ වැරදි ගහන්න හරියට වැරදි
බීවල පත්‍රය සංයුක්ත පත්‍රයක් වන අතර මොනර කුඩුම්බියවල පවතින වැරදි එක මොකද්ද? හතර. එකසිය තිස් නමය. හය ශ්‍රේණියේ ශිසුන් පිරිසක් පිදුරුපල් කළ ජලය බිඳුවක් ආලෝක අන්වීක්ෂයට දාලා බැලුවලු. කවුද දකින්න ලැබෙන ප්‍රධානියා? පැරමීසියම්. පැරමීසියම් මතකද පැරමීසියම්ගේ හැඩේ? මේම වටේට මොනවද තියෙන්නේ? මේම කෙටි කෙටි තියෙනවා. පැරමීසියම්. ඊළඟට 140 ශාක ප්‍රභා සංශ්ලේෂණයේ උරා ගන්නා හා පිට කරන වායු පිළිවෙලේ. උරා ගන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ ඔක්සිජන්. උත්තරේ 1. ශාක හා සතුන් අතර ඇති වෙනස්කමක් වන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ. ලේසි. ප්‍රභා සංශ්ලේෂණයේ පහත පිළිතුරු අතරින් ශාක භක්ෂක ජීවීන් පමණක් අඩංගු පිළිතුරු වන්නේ මුවා ජිරාෆ් පාලියා. පරිසරය මූලික වශයෙන් ජීවීන් සහ අජීවී ද්‍රව්‍ය ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකිය. ඒ සඳහා වර්ධනය, ශොෂණය, පෝෂණය හා ප්‍රජනනය වැනි ලක්ෂණ අයත් වන්නේ. වර්ධනය, පෝෂණය, ශොෂණය ජීවීන්ට පමණයි. ඊළඟට සතුන් ශාකවලින් වෙනස් වන ලක්ෂණය මොකක්ද? සංචරණය. ශාකවලට සංචරණය කරන්න බෑ. බොහෝ සතුන්ට සංචරණය කරන්න පුළුවන් නම් කියන්න. මුහුදු මලයි කොරල් බෝබාව. රයිට්. එක ඔත් ජීවීන් කියලා නේද ඒගොල්ලන්ට කියන්නේ? හා 145. ජීවීන් යනුවෙන් වෙන් කරනු ලබන පරිසර කොටසට අයත් වනුයේ පහත කවර කාණ්ඩද? සතුන් ශාක ක්ෂුද්‍ර ජීවි. ක්ෂුද්‍ර ජීවිනු ජීවින් තමයි. හොඳේ. ඊළඟට 146. පොකුණු ජලයේ පසේ සහ පිතුරු පල් කර ජලයේ වැනි සාම්පලවල ඇසට නොපෙනෙන ජීවීන් සිටින බව හඳුනා ගන්න උදව් වෙන්නේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය. කවුරු හරි දන්නවද? මෙතන ඉන්න බලමු. මම මේ අමතර දේවල් පොඩ්ඩක් අහන්නේ. සමහර ළමයි ඉන්නවනේ ගොඩක් වැඩිපුර ඉගෙන ගන්න හොයනවා. ඔය චත්‍රික් කියන්නේ ඒ වගේ කෙනෙක් තමයි. මාර දැනුමක් තියෙනවා. හරි. මන් දන්නේ කොහොමද කියලා. යාගේ ගෙදර කොයිතරම් පාඩම් කරනවද කියලා මන් දන්නේ. මාර දැනුමක් තියෙනවා. සමහරට මටත් වැඩි දැනුමක් එයාට තියෙනවා. මන් දන්නේ නැත්ේ වලුත් එයා දන්න. ඒ සමහර ළමයි ඉන්නවා. සිදුකුත් එදුවනේ මියුසිකුත් කරනවා. එතකොට කාට හරි පුළුවන් ද කියන්නේ මේ සංයුක්ත කියන එක ඇයි මේ ආලෝක අන්වේෂණ සංයුක්ත කියලා කෑල්ලක් දාලා තියන්නේ ඇයි කියලා කාට හරි කියන්න. සංයුක්ත. සංයුක්ත කියන එක දාලා තියෙන ළමයි ඔය ආලෝක අන්වීක්ෂය හදන්න කාච එකක් නෙවෙයි කාච කීයක්ද? දෙකක් එකතු කරනවා. එකතු කරන එකට කියන්නේ මොකද්ද? සංයුක්ත කරනවා. සංයුක්ත කියන්නේ ඒකයි. මේක කාච දෙකක් පාවිච්චි කළා. දැන් අත් කාචයේ තියෙන කාච කීයද? එකයිනේ. ඒ වගේ කාච දෙකක් ඕක ඇතුලේ තියෙනවා. ඒකයි මේකට සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියන්නේ. හරි. ඔව් අපිට 37 වසර තියෙනවා මේ අත් කාච දෙකක් තියලා බලන පරීක්ෂණ. අතේ හත වසර. ශාක ආහාර නිෂ්පාදනයට වායුගෝලයෙන් ලබා ගන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් සංචර නොකරන චලන දක්වන සතෙකි. මුදුපල. පල් කර ජලයේ කවුද? දැන් ඉතින් මේ ප්‍රශ්නේ ඇවිල්ලා වැද්දුවත් අයින් ඕනේ ටොකු ඉතින්. දැන් කීපාරක් කරාද? 150. ජීවියෙකුගේ දේහය එක් ස්ථානයක සිට තවත් ස්ථානයට ගමන් කිරීම හඳුන්වන්නේ සංචරණය. වෘත්තිමානයේ නම් වන උපකරණයෙන් ජීවින්ගේ වර්ධනය. ඒ එකම ප්‍රශ්න ටිකද මම දා කරපු එකක් වගේ. ජලය පොළ පැහැ කරවීම. එකම ප්‍රශ්න ටිකක් ආයි වැදිලා. පැරමීසියම්. පැරමීසියම් කාබන් ඩයොක්සයිඩ්. ක්ෂුද්‍ර ජීවි. ඊට පස්සේ අඹ බැක්ටීරියා කිරල
පින්තබුරු හතරවෙනි එක නේද ආවේ එකට. ඔව් පොඩ්ඩක් ආයිවැය. ප්‍රශ්න කීපයක් රිපීට් වෙලා. සියලුම ජීවීන්ට පොදු වූ ලක්ෂණයකි. සුම්. සුසු. ඔන්න ළමයි ප්‍රශ්න 157ක් කරා. දැන් මේ අහගන්න හොඳ ළමයි වගේ ලබන සතියේ පන්ති තියෙනවද? නෑ. ඇයි? අවුරුදු නිවාඩුව. නිවාඩුයි. හරිද අහගන්න පුතේ? එතකොට ලබන අඟහරුවාදා නිවාඩුයි ආයි අපි හම්බෙන්නේ දවස් කීයකින්ද? 14 කින්නේ. ලබන සතියේ නෙවෙයි ඊට පස්සේ සතියේ ආයි හම්බෙන්නේ නේද? එතකොට අපේ ළමයි ඔන්න මම නැත්තම් වේවැල් පාරක් දෙන්න ඕනේ. දෙවනි ඒකේ මොන ප්‍රශ්න ටිකද? ඉරිගාන ටික කරන්න. ඒක ගන්න පුළුවන් තව හොඳයි. ගුඩ්. හරිද? මම අඩුම තරමේ කියලා මේ කියන්නේ. වැඩිම තරමේ ඔක්කොම කරා. කරන් ඕන. ඔන්න ආයි කිව්වා මේකේ රෙකෝඩ්. ලියන ප්‍රශ්නත් පුළුවන් නම් කරන්න. ඇයි පුතේ? පළවෙනි එකේ ලියන ප්‍රශ්න ටික කරා. කාල තියෙනවා. හරිද? මොනවද කරන්නේ? පළවෙනි එකකේ ලියන ප්‍රශ්න ටිකයි දෙවෙනි එකකේ මොනවද? ඉරි ගන්න ටිකයි කරන් එන්න ඕනේ. පුළුවන් නම් ලියන ටිකත් කරන් එන්න. රටක් ගලකින්. ඒකකේ. ආ රටක් ගලකින්. අද පරික්කු කරන්න. පරීක්ෂණ කිසිවක් කරන්නේ නැහැ. හැබැයි ඊළඟ සතියේ නෙමෙයි ඊට පස්සේ සතියේ. ඒකට නෑ. ඒකයි අනිත් දවසේ ගෙනත් තියන්න. අපේ ගෙදර අයිස් කට තියන්න. මේ අපේ ගෙදර ඒ ඩීප් ෆ්‍රීසර් ඉඩ නැහැ. අය අර බල්ලු දෙන්නට ගේ මාළු ගේනවනේ. ඒක තනි කර. හරි ගන්න තු ඈ කවුද? මොන ඉස්කෝලද? මොන ඉස්කෝලද? ඔ මොකද? ඔ ඔ කවුද ඔයගල අනුරාධ ටීචර් දුගන්නන්නේ? විඤ්ඤා අල්ලන්න එපා. ඔය ජරාව ගඳ ගන්නවා. හරි ගන්න ටියුටර් එකක් ගන්න. ඉන්න මට ටියුටර් අරගෙන. පයි පයි මොකද සද්ද කරන්නේ? මොකද ටක්ගලකින් එන්න ඕනේ. ටක්ගලිනකින් ඉක්මනට එන. අයියෝ මේ දියවැඩියා කාරයෝ ටිකක් වගේ. කීපයක් තියෙන මේ ඔක්කොම අපි දැන් ගන්න. තව පොඩි වෙලාවයි තියෙන්නේ ළමයි. ඔයාලට වගේ මේ පරණ ටියුට් එකත් අලුත් ටියුට් එකේ ජලය වැදගත් වන ආකාර 9 වෙනි පිටුවට පෙළන්න. ඒකේ ළමයි මුකුත් නැහැ. ජලය වැදගත් වන ආකාර කියන්න. හරි. ජලය වැදගත් වන ආකාර හැමෝම පෙළ ගත්තද? ජලය වැදගත් වන ආකාර. රයිට්. දැන් අපි යන්නේ අපිට ජලය වැදගත් වන ආකාර ගැන ලියන්න. ආනවා මානව ක්‍රියාකාරකම් සඳහා ජලයේ වැදගත්කම ලියන්න. රයිට්.
අපි ලියමු මේ තියෙන ළමයි ඔක්කොම ඉන්න පොඩ ලියන්න එපා පොඩක් එන ඔතන තියෙන 1 2 3 7 කීයක් ලියන්න තියනවද සම් කරන්න 8ක් මේ තියෙන්නේ ඔයාගේ අච්චු පොතේ මිනිස්සුන්ට වතුර වැදගත් වෙන ආකාරය දක්වන පොඩි පන්ති වල මෙව කරලා තියෙනවා බොන්න අනිවාර්යෙන් ඕනේ වගා කටයුතු නැත්තම් කෘෂිකර්මාන්තයට ඕනේ රෙදි ටික හොද ගන්න වතුර නැති වුණොත් බෑ ගමනාගමනෙට අපේ රටේ නම් ගොඩක් නෑ නමුත් වෙන රටවල ගංගාහරහා භාණ්ඩ ප්‍රවාහනය කරනවා නෑමට ඕනේ ජල විදුලිය නිෂ්පාදනය කරනවා මෙතන තියෙන කීයද 1 2 3 4 5 6යි එතන තව දෙකක් අපි අමතරව ලියන්න ඕනේ පැහැදිලිද හරි ඔන්න බෝඩ් පොතේ තියෙන 6 ලියන්න ඊට අමතරව තනියෙන් ඉතලා තව දෙකක් ලියලා මට පෙන්න අනිත් අයගෙන් බලන්න නැතුව ඈ අපිට ජලයෙන් තියෙන ප්‍රයෝජන අම්මෝ ඕන තරම් තියෙනවා ඈ පොතේ තියෙන ටික ඉස්සෙල්ලා ලියාගන්න වගා කටි වතුර නැති වුණොත් වගා කටයුතු කරන්න බෑනේ නියඟේ කාලේදී වතුර කරන්න බෑනේ ලා දෙක මම ඔක්කොම බලන්නේ නැහැ දැන් තව දෙකක් වතුරෙන් ඔයාට ඔයා මතක් කරන වතුරෙන් අපිට තියෙන ප්‍රයෝජන ඔය ටීට අමතරව තව දෙකක් කල්පනා කරලා ලියන්න මේ යටදීම ජල විදුලිය නිපදවීම ජල විදුලිය නිපදවන්න වතුරේ පැයි නෑමට වතුරේ පැයි සෝදාන වතුරේ පැයි ළමයිට කල්පනා වෙනවා නේද මේ ඉන්නෝනේ වතුර 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 මේ අය අපි කරන්න එපා අනිත් එක්කාගේ එක්කෙනාගේ පේපර් එකට හොම්බ දාන්න එපා අපි දැන් කරන්නේ මේ මිනි පාඩේ 9 වෙනි පිටුවේ තියෙන ජලයේ ප්‍රයෝජන නේද තව දෙකක් එන්නෙම නැද්ද ඔලුවට? අර කිප්ප ලියන්න. ලියන්න. අර තුන මම බලන්න. අඩේ වතුර වලින් කොච්චර ප්‍රයෝජන තියෙනවද? මොකද මේ නිින්ද නිවා ගැනීමද නිින්ද නිින්ද මො නිින්දට මොකද්ද වතුර ඉන්න යා හොඳ එකක් ලියලා තියෙන නිින්දද කින්දරද ඈ කින්දර ඉන්න යාට කියන්නේ මොකද්ද නිින්ද නිින්දට මොකටද වතුර නිින්ද නිවා ගැනීම නිවා ගැනීමට ඒ කියන්නේ ඒකද මොකද්ද ඔයගෙන් අදහස් කරේ හා ඕ ඉතිමතරදී වතුර මූණ ගා ගන්න එකද ඇල්ලුවේ මේ මෙයා නිවන්න වතුර ඒක හොඳ එකක් ගින්දර නිවීමට දැකලා තියෙනවද ගිනිවන
රතවලින් වතුර අල්ලනවා. හොඳයි. කෑම සෑදීමට වාහන සේදීම. ඔව් ඒ වගේ වැඩ බෑ. ඒ වගේ වැඩ බෑ. ඕල්ලා කරනවද මට? ඔ අනිතාගේ හැමෝම හරි දැන් ඔන්න ඇති ඔන්න ගත්ත රයිට් එහා පැත්ත බෙල්ලන් මානව ක්‍රියාකාරකම් සඳහා ජලයේ වැදගත්කම අපි එකින් එක ලියන්නයි යන්න මම කියලත් දෙනවා මානව ක්‍රියාකාරකම් සඳහා ජලයේ වැදගත්කම අපි මේවා ඒක නෙවෙයි නේ තියෙන්නේ එහා පැත්ත බෙල්ලන් නෑ මේ පැත්ත බෙල්ලන් ජීවයේ මේක ඈ ජීවයේ පැවැත්ම සඳහා ජලයේ වැදගත්කම එකින් එක ලියමු ඈ ඔන්න මං එක එක විවෘත කරනවා කියලා දෙනවා ඊළඟ එක ලියනවා කියලා දෙනවා එහෙමයි යන්නේ ඈ රයිට් පළවෙනි එක ලියන්න බයිස්රාවි මාත්‍යක් ලෙස වෛශ්‍රාවි මාත්‍යක් ලෙස වෛශ්‍රාවි වචනේ බල හරියට ලියන්න බෝඩ් එකේ තියෙන එක හරියට ලියන්න වෛශ්‍රාවි මාත්‍යක් ලෙස දැන් ළමයි මේක තේරුම් කරන්න ඕනේ නිකන් ලියලා බෑ දැන් මේ කියන්නේ ජීවීන්ට ජීවය පවත්වා ගැනීමට ජලය වැදගත් වන ආකාරය. ජීවියෙකුට තම ජීවිතය තියාගන්න ජලය වැදගත් වෙන එක විදියක් තමයි වෛශ්‍රාවි මාත්‍යක් විදියට. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් අපි මුත්‍ර කරනවා. අපි මුත්‍ර කරනවානේ. චූ කරනවා කියලා කියන්නේ නේද? මුත්‍ර කරනවා. එතකොට මේ චූ නැත්නම් මොනවද? මුත්‍ර වල වැඩිපුර තියෙන්නේ මොනවද? අපේ මුත්‍ර වල වැඩිපුර තියෙන්නේ මොනවද? වතුර 196ක් තියෙනවා වතුර 104යි 104යි වෙනත් ද්‍රව්‍ය තියෙනවා ඒ 104නොත් 102ක් තියෙනවා යූරියා අහලා තියෙනවද යූරියා කියන්නේ පෝර වර්ගය යූරියා කියන්නේ මොනවද නයිට්‍රජන් අඩංගු පෝර జాතියක් එහෙනම් අපේ මුත්‍ර කියන්නේ මොනවද පෝර జాතියක් අපේ මුත්‍ර ගහකට දැම්මොත් මොකද වෙන්නේ ගහ හොඳට හැදෙනවද නැද්ද හැදෙනවා හැබැයි ඕනවට වඩා දැම්මොත් ගහ මැරෙනවා මතක තියාගන්න මේ අහගන්න මේ ගවයන්ගේ මුත්‍ර එළුවන්ගේ මුත්‍ර ඌරන්ගේ මුත්‍ර ඒවා එකතු කරලා ගස් වලට දානවා පෝර හදන්න ගන්නවා හරිද ඒවයි තියෙනව මොනවද යූරියා අහගන්න අපේ අපේ මුත්‍ර වලත් මොනවද තියෙන්නේ යූරියා තියෙනවා 102යි ඈ අතින් අල්ලන්න ඕනේ නැහැ පිරිමි ළමයිට නම් ගහකට අල්ල හරි දැන් මේ ඔයාවට තියෙන ගස් වලට මම අල්ලනෝ ෂේප් එහෙනම් කියන්න මුත්‍ර වැඩිපුර තියෙන මොනවද ජලය 96%ක්ම වතුර ඉතින් ඕගොල්ලෝ කල්පනා කරේ නැද්ද ඇයි අප්පා මෙච්චර වතුර පිට වෙන්නේ අපේ මුත්‍රාත් එක්ක දාඩිය දාඩිය කිව්වත් පයිස්රාවි ගන්න බෑ ඇයි ඔච්චර වතුර ඇයි මේ මුත්‍ර වල ඔච්චර වතුර මේ තුවා ගන්න ඈ එමෙ නෙමෙයි මේ උතේ වතුර අඩුවෙන් ගියොත් වතුර තැම් අපිට දන්න වතුර ගොඩක් එක්ක යනකොට ඒකේ සැර බාල වෙනවා. එතකොට ඔය ලොකුට දැනෙන්නේ
නෑ. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවද පුත්‍ර කහපාට වෙලා තියෙනවද ඔයගොල්ලෝ කවදා හරි? ආ? පුත්‍ර කහපාට වුණාම දැවිල්ල සුදු පාටද? වල පැහැය පුළුවන් තරම් ලා පාට වෙන්න ඕන. තද කහ පාට වුණොත් ඒකේ වතුර අඩුයි. ඒක ඉතින් තමන් බොන වතුර ප්‍රමාණය. දැන් එහෙනම් තේරුණාද කියන්නේ මේ? තේරුණාද? වෛශ්‍රාවි ද්‍රව්‍යයක් ලෙස මුත්‍ර පිට කරන කොට ආගන්න. වෛශ්‍රාවි කොට වතුර ගොඩක් වතුරත් එක්ක යනකොට අපිට පහසුද අපහසුද? කියන්න පහසුයි. ඇයි? ඒක සැර සරත් සර සර විදියට ද යන්නේ සර බාල වෙලා ද යන්නේ සර බාල වෙලා යන ළමයි වතුර නැතුව යූරියා විතරක් ගියොත් මොකද වෙන්නේ මේවත් මේවත් තේරුණාද ආ මුත්‍රා ගල්ලේ ප්‍රශ්න ගොඩයි එතර උදව් වුණා නේද වෛශ්‍රාවි ද්‍රව්‍ය පිට කරන්න මොකද අපේ වෛශ්‍රාවි ද්‍රව්‍යයක් එකක් කියන්න මයිලෝ බිවොතෝ මයිලෝ කෑම ටොයිලට් යන නේ එහෙනම් ආගන් හරි දැන් ඒක හරි එහෙනම් මට කියන්න ඔයාගේ බහිස්රාවි ද්‍රව්‍යයක් කියන්න අපේ ඇඟේ පිට වෙන්නේ දැන් බහිස්රාවි ද්‍රව්‍ය මූත්‍ර තව එකක් තව එකක් නෑ තව එකක් මේ කිව්වද දාඩි ඔය දෙකේම වැඩිපුර තියෙන මොනවද? ඔය දෙකේ වැඩිපුර තියෙන ජල. ජල. ආ. දෙක. දෙවෙනි එක අංක දෙක. ජීවී දේහ පෝෂක පරිවහනය ලියන්න. අංක දෙක. ජීවී දේහවල පෝෂක පරිවහන. ජීවී දේහවල පෝෂක පරිවහනය. ළමයි ළමයි විදියට කවුද දැන් යන්නේ මේක ඔයාලට කියලා දෙන්න ඕනේ ආගන්න ඈ දේවල පෝෂක පරිවහනයේ මේ ආගන්නකො මේ ඔයා කියන්න මං හිතා දන්නවා ඇති ළමයි ගිහිල්ලා හොදට දෙනවා බඩට ආහාර ජීර්ණ පද්ධතිය කියලා එකක් දැකලා තියෙනවා ආමාශය කුඩා දැක්කම මොයේ බඩට මෙයා ගන්න ටික යාට මෙහෙම කි
කැපුණොත් කොහෙන් කැපුණොත් කොණ්ඩේ අර යනොත් එන්නේ ත්‍රිපුරම තියෙන්නේ දෙන්නේ දෙකයි ඈ තුන්වෙනි අංක තුන ශාකවල කන්ද ලවණ උරා ගැනීමට කාලයන් දඟලන තුල යන්න මේ මේ වෙන වැඩ කරන්න එපා කියලා කිව්වා tempat වෙලා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගන්න ඕනේ අරයට හැරෙනවා මේට හැරෙනවා වෙන වෙන අතන්තර කරොත් වෙන්නේ තමන් මේක අවධානය ගන්නේ නැහැ හරි පන්තියට එන්නේ වෙන වෙන හතර වටේ කරකැවෙන නෙවෙයිනේ ශාකවල කන්ද ලවණ පුරා ගැනීම කන්ද ලවණ කියන්නේ පෝර හොඳේ කන්ද ලවණ කියන්නේ මොනවා ළමයි පෝර පෝර දැන් මට ඕගොල්ලෝ කියන්න ගස් වලට කෝබලන් අත උස්සන්න ගස් වලට පෝර දාලා අඩේ ඔක්කොම දාලා දිනවා පෝර දානකොට කොහොම ආ කියන්නේ දැන් කොහොම ගහේ වටේට පොඩි කානුවක් වගේ හාරන ඒකට පොර ටික දාලා වහලා නිකන් ඉන්නවා වතුර පුතේ මේ ගහේ මුලට කුල දැම්මේ දම් කැට කියලා එක එක පොර ටික ආ සුදු කැට දම් කැට නිල් කැට කියලා දැකලා යුටි බෝල බෝල පුළුවන් ද ඒ බෝල වලට මෙයා ගන්න ඒ බෝල වලට පුළුවන් ද මුල අස්සට රින් ගන්න බෑ කොහොමද ඒ පොර යන්නේ ඔයා වතුර දැම්මම ඒවා මොකද වෙන්නේ දිය වෙලා තමයි යන්නේ නැතුව මුලට ඒ බෝල බෝල මුල අස්සට රින් ගන්න යන්න හොඳට අහගන්න සියලු පෝර උරාගන්නේ මොක මොකේ දියුණාට පස්සේද වතුරවල දියුණාට පස්සේ නැත්නම් පෝර ගහට උරාගන්න යක් නැහැ තේරුණානේ ආ ඊළඟ එක ඊළඟ ශාක ඍජුව තැබීමට ශාක ඍජුව තැබීමට ශාක ඍජුව තැබීම කූඩලු කියන ගස් జాතිය දැකලා තියෙනවද ඒකේ ගෙඩියක් එනවා මේ වැල්ලුවම ටුංගල පුපුරන දැකලා ආ කියන්නේ ඇත්තටම තමයි අරටුවක් සහත අරටුවක් රහිත ගහ අරටුව කියන්නේ එන මැද ලොකු ශක්තිය ඇටියන්ද කූඩලු හරි පුතේ වතුර දැම්මේ නැත්තම් ගහ කෙලින් මැලවේ මැලවේ වතුර දැම්මම කෙලින් ගහට ඍජුව ඉන්න උදව් වුණේ කවුද? පැහැදිලිනේ. ගස්ට වතුර දැම්ම නැත්නම් ගස් ටික ලින් තියා ගන්නවා නේ. ආ. ඊළඟ ශාක තුල ආහාර නිපද වීමට. ශාක තුල ආහාර නිපද වීමට. ඒක නම් අපි හැමෝම දන්නවා. සංශ්ලේෂණයට නේද? වරණ තුල දාන්නකො ප්‍රභා සංශ්ලේෂණය. සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් UI ජලය ඕනේ. එහෙනම් ශාක තුල ආහාර නිපදවන විදියට කියලා ලියලා වරහ නැති කරන ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණයට වතුර ඕනේ ඈ. දන්නව නේද? ප්‍රභා සංශ්ලේෂණය තාම මොනවද උනේ?
සූර්ය ආලෝකයයි කාබන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණය පිට වෙන්නේ මොනවද? ඔක්සිජන්. ගුඩ්. හරිනේ ඊළඟ එකට යන්න. ඒක ඉතින් කියලා දෙන්න යන්නේ නැහැ ප්‍රභා සංශ්ලේෂණය උගන්වන්නේ. ආයිලඟ එක. ජීවී දේහ සිසිල්ව තැබීමට. ජීවී දේහ සිසිල්ව තියාගන්න අපේ ඇඟ රත් වෙනකොට ඇඟ කූල් කරලා තියාගන්න ජලය ඕනේ. අපේ ඇඟ රත් වෙනකොට මේ දවස්වල අම්බාන්ට රත් වෙනවනේ. දැන් අවුරුදු උත්සව ඒත් තියෙනවනේ. දැන් හිට අපේ ඉස්කෝලේ අවුරුදු උත්සව. අම්මෝ. මම යසෝදරා බාලිකා දැන් යන්නේ. දැන් දැනට මම දැන් මාරු වෙලා ඇවිල්ලා ඉන්නේ මේ මේ ධර්මපාල. නැගිනේ රැවල් ධර්මපාල. තව ටික දවසින් බලමු. ආයි කොළඹ පැත්තට නම් යන්නේ නැහැ. දැන් කොළඹ ඉස්කෝලවල ඉස්කෝලේ අවුරුදු 13ක් විතර උගන්නලා මට දැන් ඒ පැත්තට යන එක හරි අමාරුයි. ඇයි? ට්‍රැෆික් එකේ ගිහිල්ලා එන්න ගියාම එපා වෙනවනේ. ඒ දැන් මේ ඉස්කෝලේ මට පයින් යන්න පුළුවන්. ධර්මපාල නැගිනේ රැවල් ධර්මපාලට පයින් යන්න තුරනේ. ඒක නිසා මම ආයි කොහොමත් ඈතට යන්නේ නැහැ. එක්කෝ ඔය ඉස්කෝලේ කාලේ වුණාට පස්සේ ඇරවුවල විද්‍යාලෝකේ හෝ නැත්තම් පන්නිපිටි ධර්මපාල. ඔය දෙකේ. හරි ජීවී දේහ සිසිල්ව මෙයා ගන්න. ඔයා ප්‍රශ්න වෙලාවක මොකද කරන්න ගිහිල්ලා ටැප් එක ඇරලා වතුර ටිකක් මූණේ ගා ගන්න ඕනේ. එහෙම ගා ගත්තම ඇඟට මොකක්ද දැනෙන්නේ? සිසිලසක් දැනෙන්න ඕනේ. එහෙනම් ජලයට පුළුවන් අපේ ඇඟ මොනවද කරන්න? කරන්න. ඔව්. මේ අපේ ඇම යන එතකොට ඇඟ සිසිල් කරන්න දාන ඕනේ ද දාඩිය? දාඩිය දාන්න ඇඟ සිසිල් කරන්න. දාඩිය දාන්න ඇඟ මොනවා කරන්නද? සිසිල් කරන්න. දාඩිය වැඩිපුර තියෙන මොනවද? දාඩිය වැඩිපුර තියෙන මොනවද? ජලය. ඔගොල්ලෝ දැකලා තන මීහරක්. කොයි කොහමද මීහරක් ඉන්නේ? ලොකු මඩ ගඩවල් වල මොනව කොහමද ඉන්නේ? මඩ නාගන ඒවයි ලැකලා නේද ඉන්නේ? ඒයි රස්නය අඩු කරගන්න. පැහැදිලිව ඔයාලට කියන්නේ ඒවයි තියෙන්නේ මොනවද? කිසි වස්තුව මොනවා කරන්නද? කරන්න. හරි. ඊළඟ ජල්ද ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස ජල්ජ ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස ජලජ ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස මාධ්‍යයක් කියන්නේ උන්ට ජීවත් වෙන පරිසරය. පරිසරයක් විදිහට ජලය වැදගත්. ජලජ ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස ඔයි ආගෙන වෙලා දැන් මේ අන්වීක්ෂ මං බලන්න ඕනේ එක ක්ලීන් කරන්න ඕනේ. හරි මෙයන් මාළුවෙක් ගන්නවා ගොඩට. මොකද වෙන්නේ ඌට ජලයේ නැමැති මාත්‍ය නැතුව ඉන්න පුළුවන්ද? ටික වෙලාවක් යනකොට වන්දේ මාළුවා සප් මාළු ළඟ ඉතින් ටිකක් වෙලා ඉන්න පුළුවන් මාළු. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලෝ දැකලා තියෙනවද මාර්ල් කැට්ෆිෂ් කියන කැට්ෆිෂ් වර්ගය? අපි ඔය මේ මේකේ ඉඳලා එකෙක් එළියට පැනන. අපිට එහා පැත්තේ ටැංකියක් තියෙනවා. ඒක ඉඳලා එළියට බැලලා මං හිතන්නේ පැය 4ක් 5ක් උහිට මැරුන්නේ. හැබැයි ඌ මැරුණා පස්සේ එළියට පැනලා එළියට පාල් එළි කුඹිකා. නැතු නැත්තම් ඌ මැරෙන්නේ. මාළුවෙක් වතුර නැතුණත් ඉන්න පුළුවන් අවුරුදු අවුරුදු වෙන ඔයාට ආව බලන්න පුළුවන් ලංකාවේ කිකිනෝ පෙනෙලි මතේ ඌ එළියට ගත්තට මැරේ. හරි. හැර මාළුන්ට වතුර නැතුව ජීවත් වෙන්න බෑ. එහෙනම් ජල ජීවීන්ට ජලය අවශ්‍යයි ජීවත් වෙන්න. අන්තිම එක හරියට වෙලා වටයි. අන්තිම එකත් අපි කළා. වැඩිපුර එකක් තියෙනවනේ දැන් දාලා. ඒක තියන්න මේකේ තියෙන ඔච්චරයි. සතුන්ගේ ආහාර ජීර්ණය. අපේ ආහාර ජීර්ණය කරන්න වතුර ඕනේ. අපි කාලා වතුර බොන්නේ ඒකයි.
එවයි දිය වෙලා ඇඟට උරා ගන්නවා ආහාර. සතුන්ගේ ආහාර ජීර්ණය. අපනකො පොඩි පටිකුත් තියනවා කියන්නේ. යන්න ලෑස්ති වෙන වතුර බෝතල් එහෙම මතක ඇතුව අරන් යන්න නෑ. සමහර ළමයි වතුර බෝතල් දාලා යනවා. දැන් බලමු ඔක්කොම දකල් දාග හරි දැසිද හරි දැන් මං ඕගලන්ට පාඩමේ ඉරිකා ප්‍රශ්න ඔක්කොම පළවෙනි පාඩමේ ලියන ප්‍රශ්න පුළුවන් තරම් කරගෙන එන්න ඕනේ. වෙලාවට